ජලවාෂ්ප ප්‍රමාණය 10%ක් විතර වුණා. පරිසරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 34ත් 32ත් අතර පැවතුණා. නිම්න තුල අර්ධ වියලි වගුරු වගේම පීට් තට්ටුවක්ද නිර්මාණය වෙනවා. ඉදිරි වසර 4000ක කාලය තුල මහ එළිය ප්‍රදේශයේ වාතයේ ජලවාෂ්ප ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ නගිනවා. තෘණභූමි අර්ධ පතනශීල වනාන්තර බවට වර්ධනය වෙනවා. අපගේ ආදිතමයන් ක්‍රමයෙන් මහ එළිය ප්‍රදේශයේ ජනාවාස වීම අරඹනවා. ඔවුන් දඩයම් කරන්නන් සහ වනේ ඇති පළවැල රැස් කරන්නන් ලෙස වර්ධනය වෙනවා. වගා වීවෙල වනදර්ශක හමුවීම මේ වකවානුව තුළදී සිදුවෙනවා. මෙහිදී මූලික කෘෂිකර්මය පිළිබඳ සාධක හමුවීම ඉතා වැදගත් කාරණාවක් වෙනවා. දැනට මෙවන් ශිෂ්ටාචාර ඇති වූ ස්ථාන දෙකක් දකුණු ආසියාව තුළ හඳුනා ගැනෙනවා. ඉන් එකක් උතුරු ඉන්දියාවේ සහ ඒ අවට ප්‍රදේශ තුළද, අනෙක් ප්‍රදේශය ලෙස මහ එළිය තැන්නද හඳුනා ගැනෙනවා. අදින් වසර 12,500කට පමණ පෙර අපි ආයෙත් මහ එළිය තැන්නේ ඇවිද යනවා. පරිසරයේ ජලවාෂ්ප ප්‍රමාණය 50%ක් තරම් ඉහළ ගිහින් ප්‍රදේශය අරක්ගෙන තිබුණේ ඉහළ කඳු වැසි වනාන්තරයකින්. නිම්න තුල පොකුණු නිර්මාණය වෙලා තිබුණේ හරි අපූරුවට. මහ එළිය ඉතා සුවිශේෂ අවධියක් මේ කාලෙ ගෙවා දමනවා. එහි ජනාවාස වූවන් තැන්න මත වගාබි මැති කරලා බාර්ලි සහ යවවැනි භූග වගා කරන්නට පටන් ගන්නවා. මෝසම් වැසි එන්න එන්නම වැඩි වෙනවා. මේ විදිහට තවත් වසර 1,500ක් පමණ ගෙවී යනවා. එනම් අදින් වසර 10,000කට පෙර නිම්න තුල සරු වගුරු බිම් නිර්මාණය වෙනවා. අවට පරිසරයේ ජලවාෂ්ප ප්‍රමාණය 70%ක ඉඳලා 99% දක්වා උපරිම අගයකට පත් වෙනවා. ඉහළ කඳුකර වැසි වනාන්තර, එහෙම නැත්නම් වලාකුළු වනාන්තර උපරිම වශයෙන් වර්ධනය වෙලා. මෙලෙස වර්ධනය වෙන වැසි අධික පාරිසරික තත්ත්වයන් සමග ජනාවාස තුළ වගාබිම් අඩු වෙනවා. පැවැත්ම ඉතා අපහසු වෙනවා. ඒ නිසාම අදින් වසර 8,000කට පමණ පෙර කලකදී ඔවුන් මෙම ප්‍රදේශය තුළ වගාව සහ මුලින්ම නවතා දමා වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වෙනවා.
මෙන්න මේ අවධියේදී පෘථිවි තලය මත පාරිසරිකව මොනියම් හෝ වෙනසක් සිදු වෙනවා.